වර්ෂ 1981 දී ජර්මනියේ ලුබෙක් දිස්ත්‍රික් උසාවියේදී ක්ලෝස් ග්‍රබෝව්ස්කි නම් පුද්ගලයාව බටහිර ජර්මානු කාන්තාවක් විසින් උසාවි පරිශ්‍රයේදීම වෙඩි තබා ඝාතනය කළා. තිමිම කාන්තාවගේ නම තමා මැරයින් බැච්මෙයර්. තම දියණිය වූ ඇනව ඉල් සදහන් කළ ක්ලෝස් ග්‍රබෝව්ස්කි නම් පුද්ගලයා විසින් දූෂණය කොට මරා දැමූ නිසා තමා මෙලෙස මැරයින් එම පුද්ගලයාව උසාවි පරිශ්‍රයේදීම වෙඩි තබා ඝාතනය කළේ. මෙම භයානක සිදුවීම එම කාලයේදී මුළු ජර්මනිය පුරාම කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වුණා. මෙලෙස තම දියණිය කෙලෙසූ නරුමයාගෙන් එළි පිටව පලිගත් මැරයින් බැච්මෙයර් ගැන අද ආවර්ජන තුලින් ආවර්ජනය කරමු. වර්ෂ 1950 ජූනි මාසයේ 3 වන දින උපත ලැබූ මැරයින් බටහිර ජර්මනියේ සාස්ටෙට් කියන කුඩා නගරයේ තමා තම දෙමාපියන් සමග හැදී වැඩුණේ. කෙසේ වෙතත් මැරයින්ගේ පියා දැඩි ලෙස බීමට ඇබ්බැහි වී සිටියා. එය නොව ඔහු දවසින් වැඩි කාලයක් ගත කළේ නිවස අසල තිබුණු තැබෑරුමේ. බීමත්කම නිසාම පියා නිවසට විත් ආවේගශීලී ලෙස හැසිරුණු නිසා මැරයින්ගේ පවුලට බොහොම දුක්බර ලෙස තමා කාලය ගත කිරීමට සිදු වුණේ. මෙලෙස පවුල තුළ හටගත් ප්‍රශ්න ගැටළු නිසාම මැරයින් කුඩා අවදියේම ඇගේ දෙමාපියන් දික් අසා දුනා. පසුවේගේ මව නැවතත් විවාහ දිවියට ලැබුණා. එනෝ තම මව සහ සුළු පියා සමග මැරයින් හැදී වැඩුණා. කෙසේ වෙතත් ඇ නව යොන්වියට පත්වනවා සමග ඇය තම නිවසට කරදරයක් හිසරදයක් බව ඒත්තුගත් තම ආඥාදායක සුළු පියා සහ මැරයින්ගේ මව විසින් නව යොන්වියේ පසු මැරයින්ව නිවසින් පන්නා දැමුවා. මේ අනුව තම පියාගේ මෙන්ම මවගේද ආදරය අහිමි වූ මැරයින්ගේ ජීවිතයේ අඳුරුතම පරිච්ඡේදය මෙතෙන් පටන් ආරම්භ වුණා. ඇය විවිධ පුද්ගලයන්ගේ ලිංගික වද හිංසාවන්ට ගොදුරවන්නට පටන් ගත්තා. මේ අනුව දෙමාපිය පිළිසරණක් නොමැතිව අතරමං වූ ඇය වර්ෂ 1966 දී ඇයට වයස අවුරුදු 16ක් වෙද්දී තම පළමු දරුවා ප්‍රසූත කළා. පසුව එම ලදරුවා දරුකමට හදාගන්නට ඇය විසින් බාර දුන්නා. තම පෙම්වසා නිසා නැවතත් ගැබ්ගත් මැරයින්ට වයස අවුරුදු 18ක් වෙද්දී තමන් දෙවන දරුවාත් ලැබුණා. එම දරුවාද ඇය විසින් දරුකමට හදා වඩා ගන්නට බාර දුන්නා. පසුව වර්ෂ 1972 දී මැරයින් ටිපාසා නම් තැබෑරුමක සේවය කළා. මෙම කාලයේදී ඇය තැබෑරුමේ කළමනාකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබුණා. ඒ අනුව ඇය වයස අවුරුදු 22ක් වෙද්දී තෙවන වරටත් ගැබ් ගත්තා. මේ අනුව වර්ෂ 1972 නොවැම්බර් මාසයේ 14 දින ඇයගේ තෙවන දරුවා උපත ලැබුවා. පෙර උපන් දරුවන් දෙදෙනාම දරුකමට හදා වඩා ගන්නට ලබා දුන්නා. ඇය තම තෙවන දරුවාව තනිවම ඇති දැඩි කරන්නට තීරණය කළා. මෙනිසා මැරයින් තම දියණිය කුඩා ඇනාව තමන්ගේ රැකියාව සිදු කළ තැබෑරුමටත් රැගෙන ගියා. තමන්ගේ සාමාන්‍ය සේවා කාලයේ අවසානයේදීවත් නැවත තම දියණිය සමග නිවසට යාමට ඇයට කිසිදු කලබලයක් තිබුණේ නැහැ. ඒ අනුව තමගේ කුඩා දියණිය තනිවම තබා මැරයින් රැවණතුරුම වැඩ කළා. රැවණතුරු වැඩ කරලා දහවල් කාලයේදී නිින්දට යන මැරයින්ට තම කුඩා දියණිය ඇනා වෙනුවෙන් කාලය වෙන් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අනුව ඇනාට කුඩා කාලයේ පටන්ම බොහෝ දේවල් තනිවම සිදු කර ගැනීමට සිදු වුණා. මේ අනුව තම මව රැවණතුරුම තැබෑරුමේ සේවය කරන නිසා ඇනාට තනිවම තැබෑරුමේම නිදන්නට සිදු වුණා. මේ අනුව ඇනාගේත් ළමා කාලය බොහෝ දුක්බර එකක් වුණා. වර්ෂ 1980 මැයි මාස 5 වන දින ඇනාට වයස අවුරුදු 7ක් වෙද්දී ඇය පාසල් යාම ප්‍රතික්ෂේප කළ නිසා ඇය සහ ඇයගේ මව අතර බහින්බස් වීමක් ඇතිව තිබුණා. මෙදිනම ඇනාට ඉතා අවාසනාවන්ත දරුණු ඉරණමකට ගොදුරු වන්නට සිදු වුණා. එමේ දිනේදී 35 ඇවැරදි මස්සලින්දෙකු ක්ලවුස් ග්‍රබෝස්කි විසින් ඇව පැහැරගෙන යාමත් සමගයි. මින් පෙර සිටම මේ මස්සලින්දාගේ නිවසට ආගිය ඇනා ඔහුගේ නිවසේ සිටි බලලොන් සමග සෙල්ලම් කිරීමට පුරුදු වී සිටියා. පැහැරගෙන යාමෙන් අනතුරුව ඇනාව තම නිවසේ පැය කිහිපයක්ම රඳවාගෙන දූෂණය කළ මේ මස්සලින්දා පසුව ඇව ගැලමිරිකා මරා දමා අත්පා බැඳ පෙට්ටියකට දමා ඒ අසුරා ඇලක් යුරේ දමා ගොස් තිබුණා. කෙසේවතත් ග්‍රබෝස්කි විසින් සිදු කළ අපරාධය දැනගත් ඔහුගේ පෙම්වතිය විසින්ම ඔහුව පොලිසියට බාර දී තිබුණා. මේ අනුව හේතු අපරාධයට ග්‍රබෝස්කි වරදකරු බවට පත් වුණා. මින් පෙරත් ඔහු විසින් ගැහැණු ළමුන් දෙදෙනෙක්ව ලිංගික අතවරයට ලක්කොට සිර දඩුවම් පවා විඳ තිබුණා. අතරංගොඩ ලක් වූ ග්‍රබෝස්කි සඳහන් කළේ ඇනා විසින් තමන්ට සිදු වූ ලිංගික අපයෝජනය තම මවට පවසන බව පැවසූ නිසා නැවත සිර දඩුවම් ලබන්නට සිදු ඇතැයි වූ බිය නිසා ඇනා වෙලෙස ඝාතනය කළ බවයි. තම දිනට සිදු වූ අමානුෂික ඛේදවාචකය නිසා ඇනාගේ මව මැරයින් බොහෝසේ කම්පාවටත් කෝපයටත් පත් වෙලා තමා සිටියේ. වර්ෂ 1981 මාර්තු මාස 6 වන දින ඇනාගේ ඝාතනය හා සම්බන්ධ නඩුවේ තෙවන දින බටහිර ජර්මනියේ ලුබෙක් දිස්ත්‍රික් උසාවියේ 157 වන කාමරයේදී ආරම්භ වී තිබුණා.
මෙදින කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි මැරයන් විසින් බෙරෙට්ටා 70 වර්ගයේ පිස්තෝලයක් රැගෙන විත් තම දියණිය ඇනා කෙලෙසු පාපතරයා ග්‍රබෝස්කිව ඔහුගේ පිටුපසට හත් වතාවක් වෙඩි තබා උසාවි සංකීර්ණයේ තුලදීම ඝාතනයට ලක් කරනු ලැබුවා. මේ අනුව මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ නිසා සහ නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීම නිසා මැරයන් ලුබෙක් දිසා අධිකරණයේ ඉදිරියේ වර්ෂ 1983 දී වරදකරු බවට පත්ව වසර 6ක සිර දඩුවමකට නියම කෙරුණා. පසු කාලීනව සිර දඩුවමෙන් නිදහස් වූ ඇය නයිජීරියාවේ ලේගෝස් නගරයට පදිංචියට ගියා. කෙසේ වෙතත් එහිදී ඇය අඥාෂයේ පිළිකා තත්ත්වයකට ගොදුරු වුණා. මේ අනුව පසු කාලීනව නැවතත් මැරයන් ජර්මනියට පැමිණියා. එනෝ වර්ෂ 1996 සැප්තැම්බර් මාසේ 17 දින මැරයින් තම පිළිකා තත්ත්වයේ උස්සන්න වීමෙන් මරණයට පත්වීමෙන් අනතුරුව මැරයින්ව තම දීනීය භූමදාන කළ ස්ථානයේ ආසන්නයේම භූමදාන කළා. මෙලෙස මැරයින්ගේ දුක්ඛිත කඳුළු කතාව අවසන් වුණා. ළමා කාලයේදී සහ නව යෝන් වියේදී තම දෙමාපියන්ගේ ආදරය සෙනෙහස නිසියාකාරව නොලැබීමෙන් දරුවන් කෙතරම් පීඩාවට ලක්වනවාද යන්න මැරයින්ගේ සහ ඇනාගේ කතාව තුළින් අපට මනාව පැහැදිලි වෙනවා. එහෙනම් ආයෝජනතුලින් නැවතත් හමු වන බලාපොරොත්තුෙන් අදට ගිහිල්ලා එන්නම්.